නම තියන්න නවෙනි වතාව තෝක බිව්වා. ආය නම් වොන්න බෑ. හරි හරි. 1000 වෙන්න මේක බීපංකෝ. කොහ හිටම. මේක බීපං. අද හවසට කල් ගහරක් අරන් දෙනවා ඔබට. අනිවාර්යෙන් අරන් දෙනවා. ආකු. තෝගේ ඕක බීලා යකෝ එකපාරම මං ගෙම්බෙක් වුණා. ඊට පස්සේ අත කකුලට ඇවිල්ලා කකුල අතට ආවා. දැන් මේ ඉන්න විදිහට මම කැලටෝ මම වඳුරු ගන්න පුළුවන් ද කියපන්. හරි හරි බං. ඔබ මේක වීපංකෝ. දැන් මේක මොකටද හදලා තියෙන්නේ? ඔබක හදලා තියෙන්නේ අවුරුදු 50ක් ඔබ ඉස්සරහට ගියානේ. දැන් ආයේ පස්සේ රෙන්න තමයි හදලා තියෙන්නේ. 1000 වන පරීක්ෂණ සාර්ථක ලෙස අසාර්ථක. දොස්තර හොදු හිතේකේ ડોක්ටර් සුවර් කරන වට්ටෝරු වර්ධින්. සියාවට පස්සේ gedere ඉන්නේ නැතේ. කොහොමද මේ අවු හිටියොත් තුමු කැමරනෝ. යන්නුනේ ડોක්ටර් නවරියන් බලන්න. ගමේ ඉන්න හැම මිනිහම පරීක්ෂණයකට අරගෙන මේක පරීක්ෂා කරන්න දෙයක් නැති හැටියක් බලහල්ලාකෝ. මේ ඥාන්නිමෝ ඈ අවසන් රුපියල් 300ක් දෙන්න. අපි දෙන්න ගිහිල්ලා ෆුල් කොත්තු කමු. මන්නේ. මෙන්න මේකෙන් චුට්ටක් ආවෙනින් කොළුවේ. ඇයි නෑ උඹ ගියන්නේ 300කටයි කොච්චරකටයි තෝගේ අවල් මේ තෙල මගේ ඔළුවේ ගහගන්න කියලාද ඊට වඩා උනේ මෙන්න මේ අයිති දිබ වස බෝතලේ ගහනවා මේ වස බෝතලේ කොහෙද මේ පැස දිබ යකෝජෝ ජෝ හදපු අචමකල් බීදා කාලා හද කලලා කී දෙනෙන්න මේ ගමේ අමාජු වැඩි නේද අර ගුණපාල මාමගේ බයිසිකලෙට මෝටරයක් හයි කියලා මිනිහා පොල් ගහ උදේ දේදා ලාබු දෙල්ල ගන්න හරි ගස්සෝ ලාබු දෙ තමයි ඉතින් යකෝ ඔක ගාලා මගේ මග ඔලුවට මොකක් කරන්නේ මේ ලස්සන කේල් කොන්ජේ එන්ජොට් එම මොන දෙයද කියන්නේ නෑ සුට්ටක් ගාගමුකෝ මොලේ සීයේ ගාගෙන මං අපේ අම්මගේ ගානම උඹතෝ එතල පන්සියකට ගන්න ද මිනිහෙක් එනවා අර යම්මන්නේ මාමා රම්බණ්ඩවා මිනිහට බොජුවක් කියපන් කීයද ඕකේ ඔළුවේ ගාමු චෙක්කල බලමු හරි ගිය මාත් ගා ගන්නකව ඉවරයි එනයි මොකරුනේ එනයි මොනේ ගල් නෙමෙයි මේ තෙල් මම හොයාගත්ත නම නිපෙව්ව මෙන්න මේ කොණ්ඩේ සුදු වෙන එකටයි කොණ්ඩේ වෙවෙන්නේ නැති එකට තමයි මම මේක හොයාගත්තේ මේකෙන් චුණ්ඩක් ආගත්තා කියන්නේ ආයෙ ඉතින් කළු වෙලා තියෙනවා හැමදාම ඊනියට වෙවනවා කිව්වට ආයෙ කොණ්ඩේ වෙවනවා තනිස් පොල් කටු කාවට යනවා චුණ්ඩක් ආගමද අනේ නිකම් පලයන් බයියන්න මම දන්නා මේ උඹ මේකේ ඇතුළට ඉඳගෙන නවනිපෙව් මගුලක් කරනවා කියලා පොඩියට ආන් අර මං පාරේ යනකොට අර වයසක මිනිස්සෙක් වැටලා ඉඳියා පාරේ මම දන්නා සූරකට මොකුඹේ වැඩක් නෑනේ මෙතෙන්ට එනකොට මම මේ ගල් කාලක් කියලා හිතලා මේ උඹලගේ ඇවිල්ලා ඉඳගත්තේ හරි හරි ගල් කාලක් අරන් දෙන්න ගානල් ජුණ්ඩා මේ මාමෝද ඇත්තද ගල් කාලේ ඇදන් ජුණ්ඤොත් මාමෝගෙන් ජුට්ටක් ගාගම හින්නේ ජුණ්ඤයි ගාන්නේ අපි උඹල ගල් කාලක් අරන් දෙනවද අනේ ඕමුණියෝ දන්නේ අරන් දෙන්නා මේ ජුට්ටක් අරන් දෙන්නා මාමච මාමකින් ඔය මේ කුපුජක් ගාගම ඒක නෙමෙයි මේ කවුද මාතෙන් මේ වයසේ දයින්නේ කවුද චමින්දයා මොකද මේ අපි චමින්දයා චමින්දයලු මාම අත රජලනේ දේ මගේ එක බෙහෙතක් වැරදිලා ඌ වයසට ගිය අවුරුදු 50යි අනේ සිරිපාල මාමගේ කොල්ලා චමින්දයා මේ අපේ සිරිපාල කොළුවා සිරිපාල කොළුවා ඒ සිරිපාල මාමගේ කොල්ලා යකෝ ඊටත් වැඩි චූටි එකෙක් නේ ඔබ මගේ ඇඟේ මොනවද ගෑවේ නෑනේ ගෑව ගෑව මොනවද ඉදන්න යකෝ අයියෝ ටිකක් ඉමු චමින්ද 50ක් අවුරුදු 50ක් පස්සර ගි මගේ ඇන්නේ කියලා වයස යන්නේ නෙවෙයිනේ කොන්නේ වෙන්නේ මොජා බලමු අපි මුත්තේ ඇන්නේ බා මුදමයි මං කරපු දෙකේ මුකුත් දුන්නා කියද කොන්ද බා කොන්නේ මාමේ පිට නැගිටින්නක වාන්නේ එව්ෝ කොක්කොත්ලා නෑ නේද
කොන්ජ වැවිලා අද කොන්ජ වැවිලා මං ගොඩ අපේ මෙන්න කොන්ඩ වැවිලා බං ඔබ කිව්වේ මං ධනියලකට විතරක් වැවෙනවා කියලා නියෙන් ඊටත් ඇඩිය පල්ලහට වැවිලා කැදියම් බං කැදියම් චෝච්චා කෝ බං කොන්ඩ නෑනේ බං කොන්ජ නෙමේ බං අනේකේ වගේ අහවල් එකේ වැවිලා තියෙන්නේ අනේවා තොප්පර කොච්චරද සල්ලි දිගමල හල්ලකො උණන්නේ කොන්ජ වගේ අම්මා පතෝගේ යකෝ බලපන් දැන් මම මේ කුඹුරු වැඩ දාලා මේක පීරන්න ගන්න බෑ යකෝ සුමනලා තාට තමයි මේක පීරන්න කියන්නේ අය මේවා මන් දිනු දජු මන් දිනු යෝජිනුගේ මගේ ගේ මගේ දෙවිද පදියා මේක බලපන් ජනකයි සම්පතයි උපතිස්සයි උපාලි මම බැලුවා උන් කොයිද කියලා මම ඉතින් වන්දනා කරනවා කච්චන්නේ තියලා මට කියන්නේ තු කොයිද මොයි කාපරේ මුවත් එක්කන් ගිලා අර නිතරම තවුනතන් මට තමයි කොයිද